අපේ තියෙන අස්වැන්නට ක්‍රමවත්භාවයක් ක්‍රමවේදයක් නැති නිසා අපි විශාල වශයෙන් ආහාර නිෂ්පාදනය කරගත්තට පස්සේ හානියක් ඇති කර ගන්නවා. අපි පුළුවන් තරම් කිලෝ ගාන බැලුවා මිසක් ඒ කිලෝ ගානක් ගෙනවට කොච්චරක් අපදේනවද මේ ටික ඉතුරු කරගත්තොත් මේකත් ආදායමට එකතු වෙන නේද කියන එක අපි කල්පනා කරේ නැහැ. ඒ නිසා තමයි මම පසු අස්වැන්න තාක්ෂණ ආයතනයට උපදෙස් ලබා දුන්නේ. මේ පසු අස්වැන්න තාක්ෂණය භාවිතා කරලා පාඩු අවම කරගන්නේ කොහොමද? ඒ පිළිබඳව තියෙන දැනුම තාක්ෂණය අපි ගමන ලබා දෙන්න ඕනේ. ඒ සඳහා ආණ්ඩුවනොත් මේක ගොවි මහත්මයෙක් වෙනුවෙන් 105කට ආසන්න මුදලක් අපි ආණ්ඩුවෙන් දරලා තියෙනවා.